අයිබෝල්ලම අපි ඔයාලත් එක්ක අදත් එකතු වෙනවා ඩිමැක්ස් ගෲප් එකත් එක්ක ව්‍යුහගත රචනා ගැටලුවක් සාකච්ඡා කරන්න. ව්‍යුහගත රචනා ගැටලුව අංක 3 සඳහා අපි අද සාකච්ඡා කරන්නේ. අද දවසේ පොඩ්ඩක් අපි වෙනස්ම ආකාරයකට ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයාලත් එක්ක අපේ ගැටලු අංක ව්‍යුහගත රචනා ගැටලු අංකය ගැටලු අංක 3 බලන්න ඔයාලට දීලා තියෙන ගාන ඔගලන්ට උදේ ලබා දුන්නු ප්‍රශ්න පත්‍රය තියෙනවා. ඒක ඔගලන්ට ගන්න පුළුවන්ක මුදල් සහ කාලය සම්බන්ධ ගැටලුවක් අපි කතා කළේ. නිමල් රුපියල් 50,000ක් උදාරිත 5,000ක් සහ මාස 4කට පසුව කමල් රුපියල් 1,25,000ක් ආයෝජනය කළ ව්‍යාපාරයකට සම්බන්ධ වුණා කියන ගැටලුව. එතකොට මේ ගැටලුවේදී ගැටලුව අහනවා අපෙන් තිදෙනාගේම ලාභය බෙදෙන අනුපාතය මොනවද කියලා. ඒත් එක්කම ඒගොල්ලෝ අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි නිමල්ට ලැබෙන ලාභය, තුන උදාට ලැබෙන ලාභය, කමල්ට ලැබෙන ලාභය සහ මුළු ලාභය යෙදු මුදලේ ප්‍රතිශතයක් ලෙස. ඒක මේක තමයි අපිට හොයන්නට තියෙන්නේ. අපි මේක බලමු කොහොමද ගැටලුව විසඳන ආකාරය. ඔබලන්ට මේකෙන් පැහැදිලි වෙයි මේක විසඳන ආකාරය. මුලින්ම අපි විසඳන්නට ඕනේ තුන් දෙනාගේම ලාභය වෙනමින් වශයෙන් මුදලත් එක්ක වැඩි කරලා. මුදලත් එක්ක වැඩි කරලා අරගෙන ගන්නකොට එක එක අයගේ මුදල් ප්‍රමාණයන් ලියලා නිමල්ට මාස 12ක්, උපුල්ට උදාරට මාස 12ක් සහ කමල්ට අපි ගන්නේ මාස 8යි. මොකද මාස 4කට පස්සෙ එයා සම්බන්ධ වෙන නිසා ඒක තිදෙනාගේ ලාභ අතර සරල අනුපාතය වෙන්නේ 6ට 9ට 10 අනුපාතය. ඒක මේක තමයි පළවෙනි ප්‍රශ්නය. තිදෙනාටම ලාභ බෙදෙන මුදල් ප්‍රමාණ අතර ලාභ බෙදෙන අනුපාතය අහනවා. ඊළඟට අපිට තියෙනවා එක එක අයට ලැබෙන ලාභයන් හොයන්න. නැවත අපිට ඒ අනුපාතයම ලියලා ගන්න පුළුවන් නම් ලේසි. අනුපාත භාගය මතක තියාගන්න. මෙතනදී අනුපාත භාගය එකයි මේ අනුපාත කොටස් තුන එකතු කරාම 25ක් නිසා 25න් 6යි 25න් 9ක් සහ 25න් 10ක් අනුපාත භාගය එනවා. රුපියල් 50,000 දුන්නාට මෙතන ලාභය 50,000න් 25න් 6ක් නිමල්ට ලැබෙනවා. එතනදී එක අපි සුළු කරලා ගත්තොත් අපි රුපියල් 2000 කොටස් 6ක් රුපියල් 12,000ක් ලැබෙනවා. තුන්වෙනි එකේදී ඒ විදිහටම උදාහරණ ලැබෙන්නේ 50,000න් 25න් 9ක්, එතන රුපියල් 18,000ක් ලැබෙනවා උදාරට. හතරවෙනි එකේ කමල්ට ලැබෙන ලාභය ගත්තොත් 50,000න් 25න් කොටස් 10ක්, එයාට ලැබෙන රුපියල් 20,000ක මුදල. එතකොට මේ ලාභ තමයි එක එක අයට ලැබෙන්නේ. මේ ලාභ රුපියල් 50,000 බෙදලා තියෙන ආකාරය. හතරවෙනි එකේදී තියෙන මේ මුළු ලාභය යෙදු මුදලේ ප්‍රතිශතයක් ලෙස අහනවා නම් මුළු මුදල වෙන්නේ මේ තුන් දෙනාගේ මුළු මුදල වෙන්නේ 1,02,000. 250,000 එහෙම නැත්නම් 250,000ට 50,000ක් නම් ඒක භාගයක් ලෙස ලියලා ප්‍රතිශතය හොයන 100න් වැඩි කරන්නට ඕනේ. එතකොට එතනදී ඔයාලට පේනවා සුළු කරුබලා තියෙන විදිහ අපිට ලැබෙන්නේ 120ක් කියලා. 120ක ලාභයක්. ඉතින් මේ ගැටලුව ඔය ආකාරයට ඔයගලන්ට රුම් සරලව විසඳ ගන්න පුළුවන්. මේ ව්‍යුහගත රචනා ගැටලුවක් ලකුණු 10ක් ලැබෙන ගාන. ඉතින් ඔය ආකාරයටම අපිට පුළුවන් ඊළඟ දවසේ අනිත් ගැටලුත් සාකච්ඡා කරන්න. ඉතින් මම හිතනවා ඔගොල්ලෝ අපිත් එක්ක එකතු වෙයි කියලා. අපේ ගෲප් එකත් එක්ක මේ වෙනකොට ගොඩක් පිරිස අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඔබටත් එකතු වෙන්නට පුළුවන්. ඩිමෙට්ස් ගෲප් එකත් එක්ක ඒකට එකකට සම්බන්ධ වෙන්න ඔයාලට WhatsApp group එකේ link එකට මේකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ ඔයාලත් එක්ක කතා කරා ගැටලුව. අපි ඊළඟට ඊළඟ දිනේදී තවත් ගැටලුවක් සමගින් අපි ඔබට සුබ දවසක් ආයුබෝවන්.